ර්මගේ ගමන් කර බලාපොරොත්තුන්ගන හැමෙනෙක්නවෙම සිරි සද්ධර්මය ඔබට කියන ලාපොත්තුවා අපි කියන්නේ සිරි සද්ධර්මය ඔබටගේන්නයි බලාපොත්තුන්නේ. නිසා අපි අදත් කොරුණෑගල ධම්ම ප්‍රසාධනි මෑණන් වහන්සේ සයාගැන ඇවිත් උන්වහන්සේගේ ධර්ම දේශනාවක් අපි මෙලෙස ඔබට මෙතැනසටගේනවා. හොඳයි පින්නතුන සූපත්තේ ඔබ සෑම් සුලු දෙනාටමහ? नमो तस् भगवतो अराहतो समद्दस्य नमो तस् भगवतो अरहतो सम सम्बुद्धस्य नमो तस् भगवतो अरहतो සම්මා සම්බෝද්දස ඔහොදැයි පින්නතුන අද මැදින්පුර පසළුස්සක් පොහෝ දවසේ. පෙන්වත් ඔබට ගැඹුරු ධර්මයක් දේශනා කරන්න හිතුව. පන්නතන තතාගත සම්මා සම්බුදුපාණන් වහන්සේ වරක ආනන්ද ස්වාමීන් වහන්සේ සමඟ කන කතාභාකදී. දේශනා කලා, ධාතු කුසලෝ හෝතී කියන කාරණාව ගැන අපි දන්නවා ආධර්මය අවබෝධ කරගණ්ඩ පුළුවන් කාරණා නැත්තංක්‍රම හතරක් තියෙන බව අපි දන්නවා පංචස්කන්ද සෝ කුසලෝහෝති ඒ වගේම පටිච සම්පාද කුසලෝහෝති ආයතන කුසලෝහෝති ධාතු කුසලෝ හෝති තට මේ ක්‍රම හතරයෙන් එකක් තමා ධාතු කුසලෝහෝතී කියන්න යම් ධර්මයක් අවබෝධ කරගත් කෙනෙකුට ප්‍රක්‍යාව හොඳින් වැඩුණු කෙනෙකුට. යමක් දකිඩ පුළුහන් කෙනෙකුට පොළුහම් මේ ධාතුකුසලෝහෝතී කියන මේ ස්වභාාව අවබෝධ කරගන්න පින්නතුනි. මෙතන ඒ ආන්ත වසේ මෝබට සත්ත පුද්ගල දෘෂ්ටියයෙන් මෙදනු සූ්ඥත රාගෙන් දේසේ මෝහින් සූඥත ස්වභාවයක් අත් දකින්න පුළුවන් වෙන. එමනම් පින්නතුනි මේ ආනන්ද හාමුදුරුවෝ හනවා බුදුපියාණන් වහන්සේග යම් පණ්ඩිතයෙක්වීමට බුදුපියන්නන කොහොමද මේ ධාතු කුසලේ බලපාන්නේ කියල්. තුරිි තතාගතයන් වහන්සේ මෙතන කාරණ හයක් ධාතු වර්ගිකරණය කරන හය ආකාරයක්. ඒ හය ආකාරයෙන් අපි එකක් ගැන මෙතැදි සාකච්ඡා කරනවා ද දවසය ඔබට මොකද එහෙම කරන්නේ මේ හයආකාරයම කෙනෙක් අවබෝධ නොකළට කමක් නෑ. මේ හයාආකාරෙන්, එකක් කවබෝධ කරගත්තොත් පින්නතුනි එයා පණ්ඩිතයක්කය කියලා තතාගත දේශනාව සඳහන් වෙනවා. තතාගතයණන් වහන්සේ එහෙම කිව්වේ තතාගතයණන් වහන්සේ සියල්ල අවබෝධ කරගත්ත නිසා. අපිට වැරදිෙනවාමිසක් තතාගතයණන් වහන්සේට කවදාවත් වැරදුනේ නැහැ පින්නතුන. එහෙම නම් මේ ධාතුකුසලෝ හෝතී කියන තැන. තතාගතයන් වහන්සේ දේශනා කරනවා ආනන්ද, මෙන්න මේ ආකාරයෙන් එොකදද සෝමනස්සධාතු, දෝමනස්සධාතු, සුකධාතු, දුකධාතු, අවිද්‍යාධාතු, උපිකාධාතු, යමෙක් ධනීද දකීද. පණ්ඩිත කෙලත තාගතයන් වහන්සේ දේශනා කරනවා. ඒමනම් අපි බලමු මේක පණ්ඩිතෙක් වඩ කොහොමදමටික, දකින්නේ කියලා ප්‍රායෝගිකව අපි පන්නතුන දැක් හිතන්න අපි දැම් මමම මේ පුටුව මත්ත වාඩි වෙලා ඉන්නවානේ දැම් මේ වාඩිවෙලා ඉන්නකොට මට මේ පුටුවේ ස්පර්ශය දැනෙනවාන දැන් ස්පාර්ශය දැන්න මගේ කයට වුනාට ඒ ඒ ස්පාර්ශය දැනගන්න කවුද සිත එනම් මේ දැනන පර්ශය තුළ අපිට වේදනා වසයෙන් සුකවේදනාවක් උපදිණඩත් පුළුවන් දුක්වේදනාවක් කඋපදිින්ඩත් පුළුවන්. එමනම් මේ කයට දැයින පර්ශය තුළ පින්නතුනි ඒ දැනෙන සුකයක්න මේ දු්‍යයක් කිය හිතම අප තන මට මේ පුටුවේ ඉදගනින්ඩ බෑ මේක හරි පීඩාකාරී. මට දැනෙනවා හරි දුකාක් කින්ඩ බැරි ස්වභාවයක් කියලා කියනු කියමකු. එනං ඒ ස්වභාවේ දැනුනේ ර් ස්පාර්ශයෙන් දැන නොකොට ඒ දුක්ඛදාාතුව මෙතන කෙනෙක් අවබෝධ කලා හෙමනෙ මේ කෙනෙකුට දැනුනා හෙමනෙ මේ ඒක ස්පාර්ශය නිසා ඇතිවුණ ස්වභාවයක් තමා දුකධාතුව ධාතු ස්වභාවයක්. දැන්ගේ දුකස්භාවේ හඳුනාගත්ත සිතේ ඇති වනේ මොකදද දෝමනස්ස ධාතුව එනම් එතන සත්්‍යයෙක් පුද්ගලය ඉන්නවද නැහැ. ධාතු ස්වභාවයකින් දැරුණත් දෝමනස්ස බවක් දැනගත්තේ සිත. ස්පර්ශප්‍රත්තියෙන් සැකසුනේ කයේ මේ ස්පර්සයෙන් දුකභවක් මේ පුටුවේ මටඉඩ බෑ හරි අමාරුයි මික. ට පහසුවක් නෑ කියලා දැන ගත්තා දැනගත්ත සිත දෝමනස්සය. දැම් මට පුළහන් මේ දෝමනස්ස ධාතුව ක්‍රියාත්මක වුණ බවත් කයිෙන් මේ ස් පර්ශපත්තියෙන් මට දුකධාතුවක් ඉපදුනු බවත් දැනගන්න කොට සිත දැනගන්නකොට පින්න්නතන අපට පුළුහන් වෙනවා. මේ දෝමනාස්ස ධාතුව තුළ උපේක්කාධාතුවට පත්තෙන්ටත් පුළහන් අවිද්‍යාධාතුවට පත්ෙන්න්නටත් පුළුවන් ඒවාගේම තමයි පින් නතනි මේ පුටුවමට හරි සැපයි. මේකෙ මට දැයන්නේ සුකයක්මයි. එනම් එතන සැකසින්නේ සුකධාතුව. සුකධාතුව බව දැනගත්ත සිතේ ඇති වුණේ සෝමනස්වධාතුවක් මිසක් සත්්‍යය පුද්ගලයක් නම් නෙමේ. එමන සත්්‍යෙක් පුද්ගලයෙක් නොවන මමත්තයෙන් නොගන්නා ස්වභාවයක් දැනගත්ත සුකදාාතුව, ඉපදුුණු සෝමනස්සධාතුවත් කයට දැනුණු දුකධාතුව තුළින් ඉපදනු දෝමනස්සධාතුවත් කියන්නේ ඇලිම සහ ගැටීම. නැත්තං එතන ඇතිවෙන්නේ රාග සහ දේශස්වභාවන්නේ අපි සසරට හේතුවසින් බැලුවත් දැම්ම දැනගත්ත සෝමනස්්‍යභාවේ දෝමනස්දා භාවය තුළ අපි හිතමු දැම්මි සැපේට මේකනම් හරින සැපයි මේක මට තව තවත් සැපවිවෙඳන්න තිනම් මේ පුටුවෝවාගේ පුටුවක් කියලා මම තව තවත්තේ ගෙන සිතුවිලි පවත්න වන එක සංකාරයන සිතුවිලික කියනනි රෝධහනවනි. තොඩු දැ සංකාරර්. දැ සංකාරය කලෝත්න් එතන සත්ව පුද්ගලයා නිර්මාණය වෙලා නැද්ද සත්ත පුද්ගලයා නිර්මාණය වෙලා. එන සත්ව පුද්ගල ඉන්න තා කල්පින්නොතු මේක ලෝකය. ලෝකය. එදැගේ සත්්‍යයා පුද්ගලයා නිර්මාණය වෙන්න අපි මේ බලන්න දධාතු ස්වභාවේ මත. ධාතුස්වභාවේ මත සෝමනස්ස ධාතුව ඉපදනකොට අර අපි මේ සෝමනස්සයත් පවතින් එනෑ මේකත් ඒම හොතේම වැයවෙලා යන බව අපි දකිනවා මුල් අධීරේදී. මුල් අධියරේදී ද විපරිනාමයට පත්වීම දැන දැකගෙන තමා පින්වතුනි මේ ධාත්ස්වභාවේ අවබෝධ කරගන්නඩා පිට පුළ හඟුුණේ. එමන විපරිනාමයට පත්තිී යනව නම් මම එකට තවත් බැඳිය යුතු නොවෙයි. එවන බැඳිය යුතු නෙවෙනම් එතන මම නිර්මාණය වෙනවාද. මම නිර්මාණය වෙන්නේ නෑ. ලෝකයක් නිර්මාණය වෙන්න. ලෝකයක් නිර්මාණය වනොත් එතන අවි්‍යාධාතුව ක්‍රියාත්මක වෙනවා. තව තවත් මට මේ සැපේටමං කැමතියි කියලා මම නිර්මාණය වෙලා විඤ්ඥානයට ආහාර සැපයනවා නං මේධාතු ස්වභාවයක් සිද්ධ වෙන්නේ කියලා දැනගත්තත් අපි එතනඒ විදිට හිතනවානං අනිවාර්යම පින්නතුනී අපි එතන අවි්‍යාධාාවතුය ක්‍රාත්මක වෙන. තමු අපිහිතන්නේ මම මට මේ සැපව මේ මේ සැපය කියලා. මේ සැපේට මම කැමති මේක තව තවත්ති ඉදින් ඇත්නම් කියලා අන සිීතු විලි පැවත්ව සංකාර කළලා. එනම් සංකාර පච්චය විඤ්‍යාන අන්ති විඤ්‍යාණයට අහාරම තවයි සැපවුණ. නමුත් මෙදර සිද්ධ වනේ සෝමනස්ධාතුවක්කිපදිලලා ඒ ස්වමනසධාතුව නැති වෙල්ලා ගියා විපරිනාාමයට වුුණ එතන සත්වය පුද්ගලය හිටි නැහැ නමුත් අපි සත්‍යයා පුද්ගලයාාවසෙන් ගන්න නිසා අන්න අවිද්‍යාධාතුට ආත්මක වෙලා සංසාර බන්ධනට අපි බැඳනා. දැන් එකක නොවෙන කොටා පිචෘතුව තර්ියශාවකය අදකිනවාෝ පින් නොතුන මෙන්න මේ සෝමනස්සධාතුවද බෑවෙලා විපරිනාමයට පත්වෙලා යන. එමනං එතන ඇලින්ඩ දෙයක්තියෙනවද. එතන ක්‍රියාකාරිත්තවයක් වෙනවා හැබැයි ඇලෙන්ඩ දෙයක්නෑ. අන්න ඇල්ලෙන්න්ඩ දෙයක් නැති බවදන් දැක්කේ සදාකාලික නෝන සභාවයක් එතන තියෙන්නේ විපරිනාමිට පත් වෙලා නැතිවෙලා යනවානම් හිෙතනාපට උපදින්නේ. ඇලිීමක් ගැටීමක් නැතිතැන උපෙක්කාදාාතුව ක්‍රියාත්මක වෙනවා කියන්නේ දුකධාතුවතුළින් උපදිින්නාවූ සෝමනස්සධාතුව, දෝමනස්ස ධාතුව කියන ස්වභාවට ඇලීමෙන් ගැටීමෙන් ඇත් එනකොට සත්ව පුද්ගල දෘෂ්ටියයෙන් ඇත් එනකොට පිවොතනි උපෙක්කාධාතුව කියනදී ක්‍රියාත්මක වෙන. එනම් උපෙක්කාධාතුව තමයි අප දැන් අපිට කියනවනි ධර්මය උපෙක්කාාවට පත්වෙන්න කියලා ඇ උපෙක්කාදා ස්වභාවට පත්තෙන්ට කියලා කියන්නේ තාම මුල් අවදයනේ කොට ඇලීම ගැටියුම අපි දන්නෙත් නෑ අනිශ්ෂදු කනත්ත දකි නෙත් නෑ විපරිනාාවේ දකි නෙත් නැත්තං මේ ධාතුස්වභාවේ දක්ක ගණඩ පුලුවන්කමක් නෑ නමු තේටිකා අපි හොඳම් පරිහරණය කළ නැත්තං ආනපාන කරලා කිවත් එකයි නැත්තන් සතරකමට හන්වඩනවා කියලාත් කිවත් එකයි නැත්තන් සමුදේ නිරෝධ කරනවා කියලා කිව්වත් එකයි ඔය මොනයම් වචනකින් කිවත් පින්වතුනි මෙතන සිද්ධ වෙනේ ධාටු ක්‍රියාකාරුත්තයක් පමණයිව බව තේරුම්ගත් අනනි දෙදා පුක්කු සාතිරජ එනං ධාතුයි භංගේ කියනකොට බර පුක්කු සහති රජතුමා අනාගාමී වුණේ මෙතන සත් එෙක් උද්ගලින්ක් නැති බවධැනගෙන කාමලෝකයෙන් සධහටම මිදී නිදහස් වනති නිසා තමා. න ආගාමී නැවතම මේ කාමලෝකයේ කිසිම තැනක උත්පත්වයකට පත් නොවන බව දැක්කනිසයි. ඒ පුකුසාතියේ පරිබ්‍රාජකයා අනාගමි ස්වභහිවිට පත්ව වුණේ ොතර ැබර ධර්මයක් සිද්ධ ද මේ සිද්ධන්ත කි ුව பிர්‍රராඥාව யாான නොව. அේ ஞාන விஞஞාන වෙන තා ක විද්‍යාතු ්‍ර ාම ක සත්ෙක් නිර්මාණ වෙලා දස සං යෝජන ලට බැඳ සසරගණ යනවා වාගේ. අපට පුළුවංකමති பிரඥාවෙන් නැ ඇසන්නේ මේ මසසින්නේ පின் මනස මනස කියනக்க. පන්නතුනි මනායාත්‍රේනේ මනේද්‍රිය වෙලා මෙවා ඉන්්‍රියධර්ම පවට පත් වෙලා මනේන්ද්‍රිය වෙලා අතීද්‍ර ඥානය කියලා කියනෙ තෙවෙනිය සනැත්තාම් ප්‍රඥ්‍යාවෙන් අතීද්‍ර ඥානෙන් තම පින්නතුන මේේ ක්‍රියා කාරිත්තේ දකින්නෙ මෙන්න මෙහෙම දෙදෙකුීමතන සිද්ධ වෙන්නේ මගේ ඇයි ගැනීමට සුදුසුනවේ. අන්න මගේ ඇයි ගැනීමට සුදුසුනොවන්නේ මොකක්ද පින්නතු. කේලෙස්. අපකට බැඳෙන්න්න තැන. ැඳන්න තැන උපදින තන් හාවයි මැගේඇයි ගැනීමට සුදුස නොවේ කිය මගේ ඉගත්තුත් අපි තන්හාාවින් බැඳෙනවා. එනම් මගේ ඇයි නොගන්න තැන අපි තන්හාවි මිදිනවා කියැන කෙස් කපනවා කපනවා කපන්්ඩ පුළුවන් කපල යිඉවර වෙනවා කියන වවස්ථාකීපයක් ක පසු කරනවා පින්නතන. දැංකන සම්පතියක් අපිට තියෙනවානේ කන සම්පතියක ැන මේ කෙලෙස් දකලයි එක ක පන්්ඩ පුළුවන්ගේය කියන ක්තියක්ක කොත් ප අපට යෙනවාපයක මතු කරගන්න ඕන මතු කරගන තමා කපන්්ඩෝනෑ. කන කය කියීනා කියන අවස්ථාතුනක්නේ. ඒනං කෙලෙස් කපන කන සම්පත්තිය ඇතුවා පිපදුන අපි කෙලෙස් දැක්ක ඒ කෙලෙස් කපනවා කපලාව සංකරා කියන්නේ කියනා ජාති වසිතන් බ්‍රක්්මචරියන් කතන්කරණයන් න පර හසිත ක්ම චරියන්ගේ දත්තායිති කියන අරහතුන් වහන්සේන ඉතින් අරහත්තය නැද්ද පන්නතුන මෙතන මේ ධාතු ක්‍රියාකාරිීත්්‍යයක් පමණයි වෙන්නේ කියලා අපි ධාතුකුස ලෝහෝතී කියෙන පණ්ඩිතයා කියන තැන්ට තතාගත යන්නන් වහන්සේ දේශනා කලානං ඒ දේශනාව අහලා දැනගන අහලා දෙනගෙන සුතමේයානයේ දැනගන අන්න දැක්වකට පත්වෙලා අපි දැක්කොත්ඒේ සත්‍ය මේක සත්‍යයිීමම බව. තේරෙන් ඇද අපට තේරෙනවා පින්නතුන. එත්තන තමාර කෙලෙස් සපිතුල නූපදින්නේ. එනම් කෙලෙස් මරනවා හැර වෙන දෙයක් මරන්ට තියෙනවාද. කෙලෙස් මරනවා කියැන කෙලෙස් කියන්නේ පින්නතුර මේ ප්‍රියභවමනේ ද තන්නහාාවමනේද. ඉච්චභවමනේද නිච්ච වෙනවා කියල කියැන පටිච්ෂ වෙනවා කියලා කියන්නේ ඔය ක්‍රියා කාරිත්වයනේ. ඉතින් අපේ කැමැත්ත ඇති වෙනවනගේ කැමැත්තෙන් බැඳෙන තැන කැමැත්තට කැමැත්තෙන් බැඳනවා කියන්නේ චන්ද කියන්නේ කැමැත්ත. රග කියන මත්තෙ බැඳුනුත් තම. එනම් පටිච්ෂනුත්තමා රාගයපතින්නේ. පටිච්චනව වනු ත්‍රායක් කඋපදින්න නැහ. එනම් පිච් නොවෙන න න පටිච්චනං ඇතම කදදවෙන්නේ අනුපපාද නිබ්බාන. පටිච්ච වෙන තැන සසර නිර්මාණය වෙනගේ න පටිච්ච කියෙන තැන අලුපපාද. පටිච්චවීම තැන නිච් පටිච්චවෙන්න නෑ. නොවෙන තන අඩුපාද නි්බාණන් කියනද මේක ක්‍රාකාරි්‍යයක්ක සිතින් අදදකීමක්. එක දැකලා අපි මිදීන දහස්සීමක් යන කෙලෙස්සලින් මෙදෙනවා කියන දෙයයි. කෙලෙස්සලින් මිදන බලන්න මේ ධාතු කුසලෝහෝතී කියෙන බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කොට වදාල මේ ධර්මතාවේ තුළ මේ එකක් තමා ඔබට විග්‍රහ කලින්. මේක කොයි තරම් සත්‍යයද්ද. මේ ක්‍රියාකාරිත්‍යය තුළ කිසිස ඒත්ම පුද්ගලෙක් නෑපින් නතුනි. මේ තුළ කිසේත්ම පුද්ගලෙක් නෑ හැබැයි ක්‍රියාවලියක් සිදුවෙනවා ලයක් සිද ව මේ පාලයක් විපාකයක් සිද්ධ වෙනවා. ඇයි මොකදද මේට මේ ක්‍රියාවලි සිද්ධවින්ද මොකදද හේතු සැපවිවා. එනම් හේතු පල දැ ආයි පලේතුලින් හේතු සකසාගන්නා කෙනෙ අන්නර සිද වෙන ධාතුටයාා කාලිත්තයට අප ඇලුනනානං ගැටු නං අවිද්‍යාධාතුව ඉපදුනානං අන්න සංසාර බන්ධනි සිද්ධ වෙන සංසාර බන්ධනය සිද්ධ වෙන්නේ අපි බැඳීමමතු ලා අවිද්‍යාව නිසා. අපි තුළ තියන මේ රාග ගති දේශ ගති මෝහ ගතී කියන ගතිය තමා පින්නතුනි අපි තුළ නැ නැවත නැවත පුුණපු න අයියලියලි මතුවෙන්නේ ප්‍රභවය වෙන්නේ ප්‍රමදවෙන්නේ මෙන්න මේ අපි තුළ තියන ගතියමයි ඔය ගතිය කියනෙ කෙස් ගති එන කෙස්වලින් තමා මෙක් සිදුවන ක්‍රියාකාරිත්තය ක්‍රියාකාරිත්වය පමණයි කියනදේ දන්න නැති නිසා අන්න අපි බැන්දීනවා. අන් අපි බැන්ඳෙනවා. බැදන තැන තන් හෝපදින සසර නිර්මාණය වෙනවා. යම් කිසි කෙනෙක් මෙන්න මේ සෝමනස්සධාතුූ, දෝමනස්සධාතු, සුකදාාතු, දුක්හදාාතු, අවිද්‍යාධාතු උපේක්කාධාතුූ කියනමි ස්වභාවයක්න් හඳුනාගත්තු. දැම්මක අඳුනාගනමෙන් නිදහස්සෙන කොට පින්නොතන තාව අපි ඉන්ද්‍රිය ධර්ම බලවත්වෙන කොට මේක කියවා. සොකන්ද්‍රිය දුක්ක ේන්ද්‍රිය සෝමනස් සේන්ද්‍රියය දෝමනස්සේන්ද්‍රිය උපෙක්ක්‍ර අවිද්‍යාව කියන. අවිද්‍යාව ඉන්ද්‍රියයක් නෙමි උපේකාාව ඉන්ද්‍රියක් පෙක් ේන්ද්‍රිය කියනවා අවිද්‍යාව ඉන්ද්‍රියයක් වෙන්න. අවිද්‍යාව දුරුවෙනකොට උපෙක්කාාවට පත්වෙන එනම් උපේකා ඉන්ද්‍රිය වෙන්නේ අවිද්‍යාව දුරුවෙන කොට එනම් අවිද්‍යාව දුරුවෙනවා කියල කියන්නේ අවිද්‍යාව දුරුවෙනකොට පිතුලි නැතිවෙනමොකක්ද. තන්හාාව. එන අවිද්‍යා තන්හා දුරු වෙනකොට මකද අයිවෙන්නේ කාම කර්ම සැකසීම. එන සංසාර බන්ධනයට මත්තට හේතු කර්ම සැකසේ නැත්තේ අවිද්‍යා තන්හා දුරුුවෙනකොට කර්ම කියන තන සැකසීම සිද්ධ වෙන්න ඇත්තං අපි මාන ඉන්ද්‍රිය පිරිසිදු වෙන ආසක්කේ වෙනවා පිරිසිදු වෙන. පිරිසිදු භාාවම තම පින්නතුනි මේ පිරිසිදදු භාවිම තමස් ස චිත්ත පරියෝ දපනන් කියල තතාගතයන් මාන්සි දේශනාර. මෙතන පාපී සිතු ල්ල කීවේ අංඟරා විද්‍යාව. අපේ පැත්තැගතත් අපිටිතැන්න පුළුවන් පාපී සිතු විදිවලින් වරෙන ැනා විද්‍යාව. එන කුසලස් සූප සම්පදා කිය මෙතනයිකට නොබැදීම කියන තැන උපේක්ක ඉද්‍රිය බවටම ධාතු වස අපි යම් කිසි කෙනෙකොට දකිින්ඩ පුළුවන්න්න තතාගතයන් වන්සේ ආනන්ද ස්වාමින්න්නහන් ට දේශනා කරනවා ආනන්ද මේ ආකාරුත් කෙනෙක් ධාතු කුසලෝහෝතී පණ්ඩිතෙක් වෙනවාය කිය කියන පන්නති. ඒ වගේ තමා පින්නතුනි තවතැනක බුදුපාණන් වහන්සේ දේශනා කරනවා ඒ ධාතු ගැනම කාමදාතු රූපධතු අරූපධාතු යම දනීද දකිීද හේද පණ්ඩිතේකේ කියලා කියනවා එනම් කාමදාතු රූපධාතු අරූපධාතුූ කියන්නේ මද ඒ නම්ම තුන් ලෝකේම කියන්නෙත් මොකදද පින්න්නතුනි අපේම සිතේ හටගන්නා ස්වභාවයක් කාමධාතුූ ක්‍රියාත්මක වෙනවා. කාමධාතුව තුළ ලෝක නිර්මාණය වෙනවා. කාමධාතුව තුළ අපි ලෝක නිර්මාණය වෙන්නේ කාමාව චරවුණොත්. එන චරභවි මිදීම චර නං කියනවා ඒ මිදීමෙන් නිදහස් වන කෙනාට චරන්තය කියල ධර්මය සඳහන් වෙනවා. එමම් කාමාව චර කියලා කියන්නේ කාම කියලා කියනෙ කැමැත්ත ැමැත්තම පංශේන්ද්‍රියයට කියනවා අපි පංච කාම කියලා. එනම් මේ පංශේන්ද්‍රියෙන් සැකසනව අරමුණු ඔස්සේ අපි ඒවට බැඳෙන තැන කාම නැත් කාමාවචර කාමයන්ගේ හැසිරීම මේ කාමයෝ කියලා කියන්නේ කැමැත්තෙම බැඳන්නේ ඇසට කණටනාසේට දිවටකායට මේ අරමුණු වෙන පංච කාමයන් තුළ බැදීම. නම් කාමාාව චරණං පටව්‍යපෝතේ ජෝවායෝ සැකසෙනවාමයි පින්නවතු තැ. කොට මෙතන කාමධාතු කියල කීවේ මෙන්න මේ පංචකාමයන්ට බැඳන ස්වභාවය. මෙතනත් ක්‍රියාකාරිීත්‍යයක්කෙන්නේ මෙතනත් ධාතු ක්‍රියාකාරිත්‍යයක්කෙන් මේ ඇසෝසේන්නේ චක්කුදාාතු බාහිරලෝකේ රූපධාතු. එකතු වෙනකට විඤ්ඥානධාතු. එන විஞ්ඥානධාතුත් ර චක්කුදාාතුවත් රූපදාතුත් මේ ආරට ලොස් ධාතුව කියෙ මෙතනත්වවෙෙන්නේ. තර ඒ ඒතුලින් අපි ලෝකයක් නිර්මාණය කලො චරවෙලා ඒ චරණය කියන්නේ හැසිරෙනවා කියෙනෙකන එක භාවිතා කරනවා කියෙන එක ධාතු වසෙන් දැක්ෙනෑ. ඒක නිසා යම්කිසි කෙනෙක් මෙතැනත් ධාතු ක්‍රියාකාරිත්ත්‍යය සිද්ධවෙනවා කියත් වෙන්නේ මේ මම කරනවානේ මමයි මටයි පේන්නේ මටයි ඇහෙන්නේ මටයි දනෙන්නේ. මමයිවිඳන්නේ. මම හිතන්නේ කියලා අපි හිතන්නේ මම කියලා. නිර්මාණය වෙන තැන සත්ව නම් සසර නම් මමයයි ගැනීමට සුදුසු නොවේ කිවේ ඉබදු හාමුදුරුව. එනං අර සිදුවෙන ක්‍රියාවලිය මමයයි ගැනීමට සුදුසු නෑ කියනවා. එ නේතම් මම නේසෝ හමස්මි නේසෝ මේ අත්ථතී කෙලකිවේ මේ කත්ත කරගණඩ පුළුවන් දෙයක් නෙමෙීමේ සිදුවෙන ක්‍රියාවලිය. අත්ත කරගන්න බෑ සිද වෙන සිදුවලිය විපාකයක්. විපාකය කොහොමදාපී අත්ත කරගන්න විපාකය අත්ත කරගැනීමට යෑමේදී තමා පින්නතුන අපි නැවතත්මාන්‍යයක්ක් උපදදාගන නැවතත් අපි මමයයි නිර්මාණය කර නැවතත් සත්ව පුදගල ජෘෂ්ටියක් ඇති කරගෙන සක්කාාඇදිට්ටියි අයින් කරගන්න බැරුව නැවතත් අපි සංසාර් බන්ධනයට යෝගවෙලා ඒ ඕගවෙලා ඕග සංයෝග වෙලා සංයෝජන වෙලාපී තවසරතම මේ දස සංයෝජනවලින්ම බැදන ස්වභාවට පත්වෙන්නේ. යම්ගෙනෙකුට දකින්න පුළුවන් නම්ේ කාමදාාතුුවක් සිද්ධ වෙනවා ක්‍රියාකාරිද್යක්. ಸ್්‍රಯಾರරිತಯයක් සිද්ධ වෙනවායි ක්‍රියාකාಾරිತ්‍යය ම අගැනීම සුදුසුනොවී. අන ඒතනදී අපි කාමදාාතු කාමදාාතු වයෙන් දකිනවා රූපදාාතු, අරපදාතුූ කෙන දේවත් පින්න්නුසනී මනංච පටිච්ච දම්මේච මනෝමය වසෙන් සිද වෙන දෙයක්. න මනෝමේ වසෙන් සිදුවෙන මේ රූපදාාතු, අරූපදාතු කෙල කියෙන දෙකේදිීත් පින්නතුනි. අපි ටිකක් බලන්න හිතලා. අපි අතීතයේ සිදුවෙන සිදුවීම් දේවලින් අපි බොහෝ විට හිතනවා. එතකොට අතීතයේ සිදුවීම් අපි හිතන්නෙත් කොයි වෙලා වෙද වර්තමාන මොහොතේ. අපි අනාගතයේ ගැනත් බොහෝ දේල් හිතනවා එ හිතන්නෙත් කොවෙලා වෙද මේ වර්තමාන මොහොතේ. එතකොට අපි රූපාව චර, අරූපාව චර, චරවෙනවා හැසිරෙනවා කියන්නේ අනාගතය ගැන මම මෙහෙම වෙනවා මෙහෙම වෙනවාමට කියල තව රූපයක් නෑ එතන නමුත් අපි අනාගතය ගැන චරභවිසය සිහිපත් කර මෙහෙම මෙහෙම කීමට තව වෙලා නැත්තන් එතන එ රූපයක් වසෙන් ගණ්ඩ බේකා රූපයි. එතන පටව්‍යාපෝතේජෝවායූ නැහැ අරූපධාතු තුළ එකගැන රූප නැති තැන අරූපධාතු එතන ක්‍රියාකාරිීත්‍යයක් සිද්ධ වෙනවා නම් අනාගතය ගැන හිතලා වැඩක්තියෙනවාද. ඒ අරූප ධාතුව ගැන හිතල වැඩක්තියෙනවාද. අරූප ඒ චරවෙලා වැඩක්තියෙනවාද. අරූප ලෝක නිර්මාණය කරගෙන වැඩක්තියෙනවාද. අරූප භව ගැන අපි ඇති කරගෙන වැඩක්තියෙනවාද නෑපින්නතුනි. එහෙම නං. අරූප කියෙන්න්න ස්වභාවෙන් අපට මිදන පුළුවන් එතනයේදේ ක්‍රියාත්මක වෙනවානේද මෙම කියලා දැකලා ඒකට පටිච්ච නොවී ඒකට නොබැන්දිී ඒකට නොවැල්ලි ඒකට නොගැටි සිදවින ක්‍රියාවලයක් මෙම සිදු වෙනවා කියලා අපි දැනගත්තොත් අනාපි අරූපාවචරවලන අතීත ඒ කරපු දේවල්ලින් රූපාවචර මනසේතිය දේවල්ල ගැන දිගින්දිගට සිතන්ඩ යමෙනුක් මිදෙනවා.ට අරූපාවචර දැන් හිත වෙලායිවරෝ දෙයක් ගැන හිතල වැත්වයීම මද පින්නොතු. ඒක දැකීම තමා ගැබුරු ඒැන අිඥාතන් අි්ඥයන්ැන ගැඹුරින් අත්දකිනවා කියෙන එකයි. අභි්ඥාතන් අභිං්ඥයිියන් කියන්නේ ගැඹුරින් අත් දකිනවා කියෙන එකයි. එන ගැබුරින් අත් ද කිනකොට තමමා පිින් නොතුර මේ ප්‍රඥාවදල ප්‍රඥාවෙන් තම මේසිියල් අපිට දකින්නට පුළුවන් වෙන්නේ. එතොට මේක මනුව මනසින් දකින දෙයක් අන න්ද්‍රියෙන්න්දකින දෙයක් මනනා එතනකට බැහැදකින්නට. ඒතන කෝමත් වුණු එකතු කොරන්ත නැක්මණ. එමනන් අපට මනායතරවෙන්නේ මේක කියන්නේ මනස පිරිසිිදු වෙනවා කියන. මන ඉන්ද්‍රියබාවට පතන ඉන්ද්‍රියයක්කඒක. අන්න එතකොට තමයි අපට පුළුවන් වෙ අර මේක. අරූපාවච්චචරරුණුත් රූපාව චරහිතනත් සිද්ධ වෙන්නේ ධාතු ක්‍රියාකාරිත්්‍යය. රූපාව චර කෙනතැනත් සිදදුවෙන්නේ ධාතු ක්‍රියාකාරිත්‍යය, කාමාව චර කියනතැනත් සිදවෙන්නේ දාතු ක්‍රියාකාරිත්්‍යය මේ තුන් ලෝකයම නිර්මාණය කරගන්නේ අපේම අවිද්‍යාව නිසා මේමට කැමැත්තෙන් බැදෙන නිසා කියලා අපි තේරුම් අරගෙන සිදුවෙන ක්‍රියාකාරිත්තය පමණක් දකින. ක්‍රියාකාරිීත්‍යය සිදුවෙන. අන්නේ ක්‍රියාකාරිත්ත්‍යය තමා ධාතු කුසලෝහොතිගෙන අපේ තුන්ලෝකම කිසම විදිහ අපපිට පටිච්ච වෙන්න බැඳන්න මගේ එකීමට ගඩ කිසිම දෙයක් නැති බවත්. ක්‍රියාකාරිත්ත්‍යයක් සිදුවෙනවා නමුත් මම අයි ගැනීම තුළ තමා මේ සංසාර බන්ධය සිද්ධ වෙන්නේ. අපිට කියන්නේම අපි දකින්නේ අපි හිතන්ඩ මෝනේ මම ඇයි ගැනීමට සුදුසු නොවේ කියන තැනමයි.ම් මම නිර්මාණයවට තැයි ම අයි ගැීමට සුස නොේ කියන්න පින්වොතුන. මම කියන තැන සත්්‍යයහින්නා. ම කියන තැන ාය ක්‍රාත්මක වෙනවා. ඒ සසහ. එනම් මමේ ගැනීමට සුදුසු නෑමේ ක්‍රියාකාරිීත්තය මේක හේතු පල ධර්මතාවයක් සිෙද්ධ වෙන ක්‍රියාකාරිත්්‍යය එකක මය ගැනීමට සුදුසුන එක දකින්න. දැක්කොත් මිදෙනවා. එකයි කියන්නේ පස්ස තෝ කියලා. පසක්කොට දකින්න කියලා. එන් මි දෙනවා. එමන අපිට පුළහන් වෙනවා මෙන්නම. ධාතු කුසලෝ හෝතී කෙන තැන තවත් එෙක් තන තමා රූපධාතු, අරූපධාතු, කාමදාතු යමෙක් ධනීද දකිීද ඔ ඒ මිදෙනවා අනැත්තන් ධාතු කුසලෝ හෝතී කෙන ස්වභාවිට පත්වෙන කියලා. එවා ගැඹුරුයි සයෝම්. දැකිය හැකි ප්‍රශ්ඥාවෙන් දකිින්ඩ පුළුවන් මිදෙන්න්ඩ පුළුවන් නිදහස්සඩ පුළුව සත්්‍යේයයි තතාගතයන් වහන්සේ දේශනා කළේ. ඒසනා කළේ අපටයි. අප ඒවා පරිහරණය කළ යුතුයි දැනගත යුතුයි. දැකගත යුතුයි දැකගන්න විිදී නිදහස්සය යුතුයි. ඇයි කරන්න ඕන. එකයි අපට කරන්න කියලතිය එක තමයි අපිට වියයුතුදේ. එමන තන්සුනාත වෙලා සාධකම් මනසිකරෝත වෙලා බාසිස්සාමිත වනොත්තමා අප විමුක්තියට විජ්‍යාාව මුක්තිය කෙන විද්‍යාවන්දුරුුණ මිදී නිදහස්සුන විමුක්තියේ පරි මුක්ති කෙන තැනට පත්තෙන්න්න පුළුවන්ගෙන මුත්තිේ විමුක්ති පරිමුත්තිේ සුද්ධි වි සුද්ධි පරි සුද්ධී කන සුභාවි පත්තඉන්න පුළුවන් බෙෙන. එම නම් පින්නතුන මේපුංචි දේශනාවේ තවති කාරණා හයක් නමුත්ත කොම ආදේශනා කරන්න වෙලාවක් නෙමෙයි ඔබට මේ කාරණා දෙකක් මමධාතු කුසලොෝ හෝතී කෙන ස්වභාාව වී ග්‍රහලා. ඔබේ ප්‍රඥාවේ තරමට ඕක අවබෝධ කරගන්නඩ උත්සාහ කරන්න ඔබට සැබැවින්ම සත්ත පුද්ගල දුෂ්ටියෙන් අයින් වන්නකොට රාගදේශුන් මෝහො නැති වෙන්න කොට එතන තින සුංඥත බව. කැන අපි රාගෙන් සූංඥතයි දේශෙන් සුංඥතයි මෝහෙන් සුංජතයි කලා දැනගත්තට රාගෙන් සුංජත වෙන්නේ කොමද දේශෙන් සුංජත වෙන්නේ කොහමද මොහහි සුංජත වෙන්නේ කොහොමද කියලා අපි නොදක් හිනතා කල් අපි වචනයට සීමනු සුංජතාවයක් දකිනවා අපි දැක්මෙන් සුංජතාවට පත්වෙලා මිදී නිදස්සන ස්භවියට පත්තිෙන නෑ. එම ඒ දැක්මට පත්තෙන්ට මේ පුංචි දේශනාව ඔබට උදව්වක් උපකාරයක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා. එමනං අපි දෙවියන්ටත් මේ ගියායටත් පින් අනුමෝදාන් කිරම් පිණිස. මේ ගාතාවවං එකටම කියමු. ඉතාාවතාචම්හෙහි සම්බදම් පං්ඥ සම්පදං ස්බේදේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියයා ඉත්තාාවතාචම්හෙහි සම්බදම් පං්ඥ සම්පදං සබබේභූතානුමෝදන්තු සබ්බ සම්පත්තිසිද්ධියා එතාවතාචම්හෙහි සම්බදම්පු්ඥ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්තිසිද්ධියා.

සතන් සමාගමෝ හෝතුයාවනි භාන පත්යා ඔබ සියලූම දෙනාට සිතක් ෂාන්තියක්ය හපතක්වේවා නිදුක් නිරෝගි සෝපත් භාාව ල බේවා මේ ජීවිතයේ දීමම චාතු හරි සච්ච ධර්මයම අවබෝධ වේවා කියලා අධදිිෂ්ඨාන කරනවා සුපත්වා. විශේෂ අප ඔබට මතක් කරනවා සිවවිෙල්ටි වි නාලිකාව සුවල් පදරම හැටියට මකද අපේ ගමන්මගේ නාමේසිව්හෙල යඛනාග දේවරාක්ෂ මේසිවහෙලි ඥාති අපි ගෝත්‍ර හතර මේ මුණුපුර අපි ඔබ අපි ඉතින් අපට පුළුවන්සිව්හෙල හැටියට දීප ව්‍යාප්තව ධර්ම දේශනා මාලාවක් ගමේ පන්සල කේන්ද්‍ර කරලා අවත්වන්න.ඒක වැඩසටහනක් කැටේට සිව්හෙල පදන හරහකයාත්ම කරන බලාපොරොත්තුන ඇතරම සි්හල පදන අපි ආරම කළ තිෙන්නේෙ ධර්මය රට තුළ යලෙති ස්ථාපිත කරන්න. විශේෂයම ඔබට අඩුතරමින් සෝතාපන්න පලේට හෝ පත් වෙලා මේන්ට කලින් ඔබ සෝතාපන්න පලේට හො පත්ව නොත් බුදු හමුර දශ කරනවා සතරාපායේ වැැටෙන්හ ඔබ යලිත් ඊළඟ භවය මනුස්සව භවයක් හැටියට ඔබට ජීවත්තෙන් පුළන්හිපද පුළන් කර නිසා අඩුතරමින් ඔබට සෝතාවධහනය ප්ඥා සුතමේ ඥානයට හෝ ඔබෝ පත් කරන්න දීපව්‍යාප්තව අපි ධර්මය රැගෙන ගමින් ගමටෙන් බලාපොරොත්තු වෙනවා සිව්හල පතරම ැටියට අපි මේ කාරණය මතක් කරේ දිපුර පසුස්සක් පෝදා අපි මේ වැඩසටහ අම් කරනවා අනුකාදපුරින් නිසා ඔබට පුළුවන් ඔබේ ගමේ පන්සල කේන්ද්‍ර කරගෙන ගමේ පන්සලේ පූජනය නායක ස්වාමීන් වහන්සේ කේද්‍රරගෙන ගමින් ගමට සිරිසත් ධර්මය වැඩසටහනේ නවතැන් පොළක් හැටියට. ඔබේ ගමේ පන්සල අපිත් එක්ක එකතු කරන්න. ගමේ ඔබ දායක වෙන්න මේ වැඩසටහන්ට දායක වෙලා අපි මේරටට යළිත් ධර්මයෙන් පිරි ධර්මත්වීපයක් හැටියට ධර්මය ඇහෙන ධර්මය සුරවනය කරන්න රද්ධාවන්තයෙන් ඉන්න මනුස්සකම හඳනන සැබෑ ප්‍රඥාවන්තයන් ඉන්න සතාට සවපාාවට ජීවත්වන්ට ඉහසරබයෙන් කන්න සැබෑ මිනිස්ු ඉන්න ගහට කොලට ඇලට දොල්ට පරිසරයට ආදරය කරන ැබෑ මිනිස්සු ඉන්න යළිත් පින් බිමක් බවට පත්කරන්නට අපි හෙළ දීපයක් බවට පත් කරන්නට අපි කටයුතු කරම සිවහල් පදරම මහා ඔබට එකතු වෙන්න අපි ආරධන කරවා.